පන්නල කුලියාපිටිය දෙසින් අක්කර 50 කෙළවර පල්ලියවත්තේ තමයි මේ කලබ ගෑණිය. බිරිස් නිවස් අතහැර ගොස් කර්ම කාරණා දන්න අය කියන්නේ ඔවුන් ඇසින්දුරු සාක්ෂිකරුවන් කියා. දූවිලි පිරුණු සෝමාර් මාවත දිගේ අපි ඒ ඉලව් ගෙදර සුවාගෙන ගියා. මරණයක් අහක් කරපු ගෙදරක් නම් පල්ලියවත්ත පැත්තේ හොයාගන්න හරි අමාරුයි. ගමන් මග විමසන විට මිනිස්සු එහෙම පිළිතුරු දෙනවා. අක්කර 50 පසු කරගෙන අපි ඉදිරියට ඇදෙද්දී පාර දෙපැත්තේ තියෙන මහා විශාල ගෙවල් දොරවල් විතරයි. ඒවායේ මිනිසුන් නැති වග බොහොම පැහැදිලිව තේරුම් බේරුම් වෙනවා. නිස්කලංකයි. ඒත් මොකක්ද මන්දා නුහුරුතාවයක් අද්භූත භාවයක් මේ පළාතට අනන්‍යයි කියලා හිතට දැනෙන්න ගන්නවා. පොල්ගස් කරටි වලින් මැලවෙලා හේබාලා එලව් ගෙදර ගැන විස්තර මග දෙපස ඉන්න අයගෙන් අපි අහනවා. බෞතරයක් අය මග හරිනවා. කීප දෙනෙක් විතරක් ඒ අය දන්න විදිහට ඉලව් ගෙදර ගැන විස්තර අපට කියනවා. තෝන්තරකාරයෙක් ඇවිල්ලා මතුරන්න ගත්තාම එකපාර තෙල් කුප්පි 3ක් නැති වුණාලු. ඒ ගෙදර හැමෝටම ආහුඩයක් තියෙනවලු. ඒ තෙල් කුප්පි 3 තෙල් ගෙදර අයට බොන්න දුන්නා. එතනින් පස්සේ සිද්ධ වුණේ මොකක්ද කියලා ඒ අය දන්නේ නැතුළු. කොහොමහරි අන්තිමට ඒ ගෙදර වැඩිහිටි අම්මා දිව එළියට දාගෙන මැරිලා වැටිලා හිටියලු. මේක දැක්ක අනෙක් අය ගෙවල් අතහැරලා පැනලා ගියාලු. කොහොමහරි මරණයක් වෙලා තියෙනවා. ඒ මරණයට අදාළ සිදුවීම තමයි අද්භූත. දන්න අය කවුරුන් ඒ ගැන හරි දෙයක් කියන්නේ නැහැ. හැමෝම දන්නේ තෝන්තරකාරයෙක් ඇවිල්ලා මතුරන්න ගත්තට පස්සේ ඒකේ ප්‍රතිඵලය විදිහට ගෙදර හැමෝම ආවේශ වෙලා අන්තිමට ඒ ගෙදර හිටිය වයසක අම්මා මැරිලා ගියා කියලා විතරයි. ඒ ගැහණු කෙනා අවුරුදු 20ක් විතර ඉඳලා ආයුර්වේදයෙන් වැඩ කරන කෙනෙක්ලු. හැමදාම එයාට වැහෙනවා කියන්නේ ඥාතියෙක්. ඥාතියෙක් කිව්වට ඒ ගැහණු කෙනාගේ මීට වසර 20කට 30කට කලින් මැරුණු මිනිස්සයලු. කොහොම වුණත් ඒ ආයුර්වේද කතාවත් එක්ක ඒ ගෙවල් පැත්තේ කවුරුත් යන්නේ නැහැ. මිනිස්සු බයයි. මොකද අද්භූත දේවල් එක්ක මේ ගෙදර අය සම්බන්ධයි කියලා හැමෝම කියන්නේ. ඔය ගෙදර ගැහණු කෙනාට වැහෙන ආරෝඩේ සමනය කරන්න පුළුවන්. ඔය අහල පහල ඉන්න පන්සලක හාමුදුරු කෙනෙක්ට කියලා මිනිස්සු කියනවා. හැබැයි මේ මිනිස්සයා බොහොම සමාජශීලී. සමිති සමාගම්වල වැඩ කරනවා. මේ පල්ලියවත්ත පැත්තේ එයාව අඳුරන්නේ නැති කෙනෙක් නැහැ. මේ මිනිස්සු මේ පල්ලියවත්ත පදිංචියට ආවේ අවුරුදු 20කට 30කට කලින්. කලින් ඉඳලා තියෙන්නේ කුලියාපිටියේ. ඔය ගෑනු කෙනාට එයාගේ මහත්තයා වැහෙනවලු. ඒ වැහුණයින් පස්සේ ගෑනු කෙනා එයාගේ අම්මා තාත්තා එක්ක ඉන්නේ කේන්තියෙන්. ඔහොම ප්‍රශ්නයක් තමයි එතන තිබිලා තියෙන්නේ. ඒ අම්මා දිව එළියට දාගෙන මැරිලා වැටිලා කියලායි හැමෝම කියන්නේ. ඒ මරණයට ගොඩක් අය බය වුණා. ඉලව් ගෙදර අහක් කරලා දැම්මට පස්සේ ඒ අම්මා සුදු ඇඳගෙන පල්ලියවත්ත පැත්තේ රාත්‍රියට හොල්මන් කරනවා කියලා මිනිස්සු කියනවා. ඒ පලාතෙන් යන්න නැති අයත් ඉන්නවා. අඩුම තරමේ ඒ ගෙවල් අවට ගෙවල්වල මිනිස්සු පවා මල ගෙදරක ගිහිල්ලා නැහැ. යන්න බයයි. ඒක තමයි ඇත්ත කතාව. මිනිස්සු එහෙම කියනවා. සමාජය සකස් වෙලා තියෙන්නේ මෙහෙම කියන මිනිස්සුන්ගෙන්. ආපහු ගත්තාම සමාජය කියන්නේ එක බුද්ධි මට්ටම්වල එකතුවක්. එහෙම නැතිනම් කුලයක්. ඒ කුලයක විසමක්. අදහස් උදාහරණ එහෙමත් එහෙමයි. හැබැයි ඒ කුලයක ඇතුලේ තියෙන හැම අදහසක්ම අපට බැහැර කරන්න බෑ. ඒව බැහැර කරන්න බැරි තරම් විද්‍යාව අපට හමු වෙලා නැහැ. බටහිර විද්‍යාවේ තියෙන මතිමතාන්තර උනන් ප්‍රශ්නකාරී. අපට නොදැනෙන නොපෙනෙන යමක් ගැන පැහැදිලි අදහසකට නොපැමිණීම බොහෝ අසීරුයි. මේ මිනිස් කුලකය අපට එය කියා දෙන්නේ. එහෙම හැඩ රටාවක් ලෝකයේ තුල තියෙනවා කියලා. අපට හොයාගන්න ඕමනයි ඇත්ත කතාව. ඇත්තට කතාව හොයාගන්න නම් මේ කතාවේ ආවේශ චරිතවලට වඩා පවිත්‍ර වර්ගයට මුල් තැනක් දිය යුතුයි. මට වැදගත් නැහැ පල්ලියවත්තේ හොල්මන් තියෙන එක. මට වැදගත් නැහැ ඒ හොල්මන් වලට මිනිස්සු බය වුණාන කියන එක. ඒ හින්දා මම මේ කතාවේ ප්‍රධාන චරිතය හොයාගෙන යනවා. සූක්ෂම ශරීරය සම්පූර්ණයෙන්ම දාලා ගියාද කියන එකත් මට වැදගත් නැහැ. ඒ කියන්නේ මම විද්‍යාවේ පටලිලා නැහැ. අවිද්‍යාවේ එල්ලෙන්නෙත් නැහැ. විද්‍යාත්මක විදිහට කියන්න මට වැඩකුත් නැහැ. අදාළ චරිත ජීවත් වන ගෙදර අපූර්වගේ පොට්ටක්. මියගේ අම්මා කුලියාපිටියේ තියෙන එයාගේ ඉඩමක් විකුණලා දාලා පල්ලියවත්තට ඇවිල්ලා හදාගත්ත ගේ පොට්ට. ප්‍රථම රතු ලොවි ගහක් ගේ පාමුල. පරිසරය දුක්තයි. මධ්‍යහනේ හින්දා වෙන්න ඇති. ඒත් ඒකට මම කැමතියි. මම ගෙට ගොඩ වෙනවා. බෙල්ල වටේ සුදු පාට නූල් ගොඩක් එල්ලගත්ත මැදිරියේ ගැහණියක් මට මුණ ගැහෙනවා. ඇය මම නෙළුම් ලෙස පසුව හඳුනා ගන්නවා. ආගන්තුක සත්කාර එමටයි. ඇය මට ඇයව හඳුන්වා දෙන්නේ නෙළුම් ලෙස. නෙළුම් ගාව තියෙන්නේ සත්‍ය හා සංක්‍රමණතාව අතර කතාවක්. කතාව අගිස්සෙදී මම තේරුම් ගන්න එහෙම. නෙළුම්ගේ කතාවේ කොටු ගහලා, ඉරි ගහලා ඇඳලා රාමුවක් ගන්න පුළුවන් කොටසක් තියෙනවා. ඒ කොටස ਸਰව සම්පූර්ණයෙන්ම අද්භූතයි. ඒ අද්භූත කොටස දැනගන්න අපි නෙළුන්ට අහුම්කම් දිය යුතුයි. වදෙන් පොරෙන් නෙළුම් එයාගේ අදහස මෙහෙම ගොනු කරනවා. අපේ තාත්තා මීට මාස 7කට කලින් මරුණා. තාත්තා මරුණට පස්සේ එයාගේ අවසන් කටයුතු කළේ මේ ගෙදර. අවසන් කටයුතු කළාට පස්සේ මේ ගෙදර කලින් කරපු ආරක්ෂා වලින් වැඩක් නැහැ කියලා මට තේරුම් ගියා. ඒ නිසා මම අලුතින් ආරක්ෂාවක් කරන්න බලාගෙන හිටියා. අපේ ගෙට අල්ලපු ගෙදර ආරක්ෂා කරන්න කට්ටඩි මහත්තයෙක් ආවා. මම එයාට කිව්වා අපේ ගෙදර ආරක්ෂා කරලා දෙන්න කියලා. එයා ඇවිල්ලා අපේ ගෙදර ආරක්ෂා කළා. ගේ වටේ වැලි ඉහලා දෙහි කපලා අපේ කරේ නූල් බැන්දා. අම්මටත් ඒක කළා. දැනට අවුරුදු 30කට කලින් විතර ඉඳලා මට මියගිය ඥාතියෙක්ගේ බලපෑම් තියෙනවා. එයා මගේ මහත්තයා. මියගිය අම්මගේ නම SK ඥානවතී. තාත්තා W සමරකෝන්. අම්මයි තාත්තයි දෙන්නම අවුරුදු ගණනාවක්ම මම ගාව හිටියේ. ඒ දෙන්න බොහොම හොඳින් පෞල් ජීවිතය ගත කරපු දෙන්නේ. අම්මා නැතිව තාත්තා කොහෙවත් යන්නේ නැහැ. එහෙමයි ඒ අය ජීවත් වුනේ. ඒ දෙන්න එහෙම ජීවත් වෙච්ච එක අපට ආදර්ශයක්. මම කියන්නේ ඒකෙන් අපි බොහෝ ආදර්ශ විදියට ජීවත් වුණු උදවිය කියන එක. අපි සිදුවීමට යමු. අර කට්ටඩි මහත්තයා ඇවිල්ලා නූල් බැඳලා තොන්තර වැඩ ටික කරලා ගියාට පස්සේ මගේ ආවේශය දරුණු වුණා. ඔය අතරතුරේ තමයි අම්මා අසනීප වෙලා තියෙන්නේ. අම්මා පුටුව උඩ වැටිලා ඉන්නවා මම දැක්කා. හැබැයි මට ඒ වෙලාවේ හොඳ සිහියක් තිබෙන්නේ නැහැ. සමහර විට මම විඳින දුක් වේදනාව දැකලා අම්මා කලබල වෙන්නේ නැති. මම මගේ අම්මව අවුරුදු 15ක් තිස්සේ බලා කියාගත්තා. මිනිස්සු කියන විදිහට අම්මා මරලා දාන්න ඕමනාවක් නැහැ. අනෙක මට ඇතිවන ආවේශය උනන් මම නපුරු කෙනෙක් නෙවෙයි. 100-80 අතර තමයි මම ඒ වෙලාවේ ජීවත් වෙන්නේ. මම බුදුගුණ විශ්වාස කරන කෙනෙක්. අවුරුදු 15ක් තිස්සේ එක එක රටවල් වල ගෘහ සේවිකාවක් විදිහට සේවය කරපු කෙනෙක්. මම මුලින්ම ගියේ කටාර් රටට. එහිදී මට මේ ආවේශය වැළඳුණා. මම ලෙබනන් වල ඉද්දී මට ආවේශය ආයි පාරක් වැළඳුණා. ලෙබනන් වල මම හිටියේ කතෝලික පවුලක් එක්ක. මගේ ආවේශය දරුණු වෙලාවට ඒ අය මට කුරුසය අතට දෙනවා. එතකොට මට හොඳ වෙනවා. මට වැළඳලා තියෙන ආවේශයට මම කැමතියි. මොකද ඒ මගේ මහත්ය නිසා. මහත්යා මැරෙද්දී මගේ අතේ රුපියල් 10ක්වත් තිබුණේ නැහැ. ඒත් මම මේ ආවේශයත් එක්ක මේ ගෙවල් දොරවල් හදාගෙන අම්මා තාත්තට බෙහෙත් හේත් කරමින් උසස් පෙළ කරන්නන් මගේ දරුවෝ දෙන්නවත් හදාගත්තා. මම හිතන්නේ මට ඒක උදව් කළේ මගේ මහත්යා කියලා. ඒ හින්දා මේ ආවේශයට මම කැමතියි. ආදරේ. එච්චරයි මට කියන්න තියෙන්නේ. මිනිස්සු කියන කතාවලින් මට පිළිතුරු දෙන්න බැරි තැනකට කියන්නේ. මට ආවේශ වුණ වෙලාවේ සිද්ධ වුණේ මොකක්ද කියන එකට විතරයි. ඇත්තටම මම දන්නේ නැහැ. හැබැයි මට මගේ අම්මව මරන්න උවමනාවක් නැහැ. අම්මා මුලින්ම අපි අරන් ගියේ දඹදෙණි රෝහලට. දඹදෙණි රෝහලට අපි අරන් යනකොට අම්මා මැරිලා. ඊට පස්සේ කුලියාපේටේට අරන් ගියා. එහිදී තමයි මරණ පරීක්ෂණය තිබ්බේ. අම්මගේ සිරුර කපලා කොටලා බලපු වෛද්‍යවරු කිව්වේ අම්මා හෘද ආබාධයකින් මිය ගියා කියලා. නෙළුම් එහෙම කියනවා. නෙළුම්ගේ ඇස්වල කඳුර බිඳු. ඒ මෞසෙනෙහස ඉඳලා වෙන්න ඇති. නෙළුම් ළඟ ඉන්නේ එයාගේ වැඩිමහල් සහෝදරයා. සහෝදරයා මෙහෙම කියනවා. මට කෝල් කළායින් පස්සේ මම ගෙදර ආවා. අම්මා අසනීප වෙලා පුටු උඩ වැටිලා හිටියේ. අපි ඔක්කොම එකතු වෙලා හොස්පිටල් එකට අරගෙන ගියා. වෛද්‍ය පරීක්ෂණත් කළා. අම්මා මැරිලා තියෙන්නේ හෘද ආබාධයකින්. එතන සිද්ධ වුණේ මොකක්ද කියලා මම දන්නේ නැහැ. මිනිස්සු කියනවා එක කතා. මේ පළාතේ දැන් අම්මා හොල්මන් කරනවා කියලා මිනිස්සු කියනවා. ඒ කිසිම දෙයක් ගැන මට අදහසක් නැහැ. ඒත් මම දන්නේ මගේ අම්මා මැරුණා කියන එක විතරයි. මේ මරණයේ අපහැදිලි තැන තමයි මගේ නංගි ආවේශ වෙලා හිටිය වෙලාව. එතන මොකක්ද උනේ කියලා කියන්න එයාවත් දන්නේ නැහැ. නෙළුම් හැඟීම් බරයි. තවදුරටත් මේ මරණය පිළිබඳ ඇය සමග කතා කළ යුතුයි. එවිටයි සෙදාස් තැන් ඇත්තෝ නිදහස් වෙන්නේ. ඒ නිසා මම නෙළුම්ගෙන් බරපතල නොවන විදියට මෙහෙම ප්‍රකාශ ටිකක් ඇහුවා. මේ මරණය සිද්ධ වෙන වෙලාවේ මොකක්ද උනේ කියලා ඔයාට මතක නැද්ද? නෙළුම් කිව්වේ. නැහැ මට පැහැදිලියි. මම හිටියේ ආවේශයෙන් කියන්නේ මම දරුණු විදියට හැසිරෙනවා කියන එක නෙවෙයි. හැබැයි ඒ වෙලාවේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා මම දන්නේ නැහැ. මම අම්මව හොස්පිටල් එකට අරගෙන ගිහින් තියන්නේ අම්මව උකුල උඩ තියාගෙන. එතකොට අම්මා මැරිලා. හැබැයි අම්මා මැරිලා කියලා මම පිළිගන්නේ නැහැ. හොස්පිටල් එකේදී මම හැසිරලා තියන්නේ අම්මා ජීවතුන් අතර ඉන්නවා කියලා හිතාගෙන. ඔබ මානසික වෛද්‍යවරයෙක් හමු වී තිබෙනවද? නෙළුම්. නැහැ කවදාවත් වෛද්‍යවරයෙක් හමු වෙලා නැහැ. හමු වෙන්න තරම් උවමනාවක් මට තිබිලා නැහැ. දැන් මේ අහල පහල ගෙවල් වල මිනිස්සු ගෙවල් අතහැරලා ගිහිල්ලා මේ සිද්ධිය නිසා ගම අද්භූතයි. ඔයාට තේරෙනවනේ මේ මිනිස්සුන්ගේ හැසිරීම ගැන ඔයා දකින්නේ කොහමද? නෙළුම් එතකොට කිව්වේ ඒකෙන් මට වැඩක් නැහැ. මිනිස්සු කියලා අපේ අම්මා හොල්මන් කරනවා කියලා. හැබැයි මගේ මුහුණට කවුරුත් ඇවිල්ලා සිද්ධ උනේ මොකක්ද කියලා අහන්නේ නැහැ. මගේ පවුලේ අයවත් අහන්නේ නැහැ. ඔයා විතරයි ඇහුලේ. මම ඒකට කැමතියි. මිනිස්සු කියපු කතාවලට හේතුව මොනවද කියලා මට වැදගත් නැහැ. මොකද ඒ වෙලාවේ උනේ මොකක්ද කියලා මම දන්නේ නැති හින්දා. මම දහම් පාසල් ගුරුවරියක්. අම්මා තාත්තා ආදරය විශ්වාස කරපු කෙනෙක්. මම දන්නේ එච්චරයි. හරි මිනිස්සු කොහොම කිව්වත් කමක් නැහැ කියමු. හැබැයි ඔයා ඔය කියන ඔයාගේ මතකයේ ගිලිහුණු කොටස නේද මේ හොල්මන ගැන මතකයේ හදලා තියෙන්නේ. ඒක පුරවලා තියෙන්නේ මිනිස්සු. ඒ අය ඇත්තටම කියනවා මේක හරි අද්භූතයි කියලා. මම මේ ප්‍රශ්නයක් අහන එක ගැන මම දුක් වෙනවා. මිනිස්සු කියන කාරණාව මම ලියනවා. ඔයාටත් ඒක කියවන්න පුළුවන් දෙයක්. හැබැයි මට ඔයා ඉස්සරහා දැනගෙන කියන්න බෑ. මම අහන්නේ මිනිස්සු කියන කතාවට පදනමක් නැද්ද? නෙළුම් එතකොට කිව්වේ නැහැ කියලා. සියල්ල සිදු වුණා හෝ නැතිවා ජීවිතය එලෙසමයි. මරණයට ආසන්න අත්දැකීම කවර තත්ත්වයක් පිළිබඳව හෝ සටහනක් සොයාගත නොහැකි. ඒත් ඇය එසේ නොමැතිනම් සිදුවීමේ මුල් අයිතිකාරිය මරණය වැළඳගෙන ඇති නිසා. නමුත් ඇය ජීවතුන් අතර නොමල මිනිසුන් අතර ඇය ජීවතුන් අතර. ඔවුන් කියන්නේ මේ දිනවල පල්ලියවත්තේ මල මිනිසෙක් තැන තැන ඇවිදින වගේ. උපුටා ගැනීම මව්බිම පුවත්පතෙන් රචනය ප්‍රභාත් අත්තනායක.